මේ මොහොත වෙනකොට 50000කට වැඩි ආයුධම් පත්‍ර ඇවිල්ලා ඒවලින් ඔප්පු 20000කට වැඩි ප්‍රමාණයක් අවසන් කරලා ජනාධිපතිවරයා යන හැම නගරයකදීම එලෑස්ති වෙලා තියෙන ඔප්පුත් ඒ වගේම සංකේතාත්මක ඔප්පු ප්‍රදානිකුත් මේ දවස්වල සිදු වෙමින් පවතිනවා. හෙට දවසේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අම්පාරේදී ඔප්පු 2000ක් ලබා දීමේ වැඩසටහනකුත් තව නුබෝ දිනයකින් 12000කට විතර වයඹ පළාතේ ඔප්පු ලබා දීමත් දකුණු පළාතේ මාතරදී තවත් 12000කට විතර ඔප්පු ලබා දීමත් සූදානම් කරමින් අවසන් කරලා තියෙනවා. ප්‍රමාදයේ තියෙන්නේ ඔප්පු ඉල්ලුම් පත්‍ර කිරීමේදී තියෙන ප්‍රමාණය. ඒ නිසා අපි 26 වෙනිදාට ලංකාව පුරාවට ගමින් ගම සතියක් අකණ්ඩව උරුමේ හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩසටහනක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ මට්ටමින් ජංගම සේවාවක් පවත්වා ගන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඉදිරියේදී බස් රථ 10ක් විතර දාලා ගමින් ගම යන වැඩසටහනකුත් මේ සම්බන්ධයෙන් අපි ආරම්භ කිරීමට සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මේ උරුමේ වැඩසටහනේ බලාපොරොත්තු ඉලක්කය ලබා දීමට අපි සම්පූර්ණ වශයෙන් කටයුතු කරනවා. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ පළවෙනි පියවරේදී සුදුසුකම් ලබන්නේ නැහැ කිව්ව ගමන් මේගොල්ලෝ මේක අතහැරලා දානවා. ඒ නිසා මේ පණිවිඩයක් ඇරෙද්දී ස්වර්ණ භූමි, රන් භූමි, ජය භූමි කියන ඔප්පු තියෙන අයට ඉල්ලීමක් කරනවා තමන්ගේ ඒ පියවර හතරම සකස් කරගන්න කටයුතු කරන්න. මේක වෙන්නේ නැහැ කියලා කියන කටයුත්තක් වෙනවා නම් ඒ සම්බන්ධයෙන් ජනාධිපති විශේෂ කාර්යාංශයක් තියෙනවා. ඒකට දැනුවත් කරන්න කියන ඉල්ලීමක් ලබා දෙනවා. මේ අතර සංචාරක ශාස්ත්‍රීය වර්ධනයක් ඇති කිරීමේ අපේක්ෂාවෙන් රටවල් 67කට නිදහස් වීසා ලබා දීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. අද වෙනකොට ලංකාවට සංචාරකයෝ 990,000 පැනලා කොට ඇවිල්ලා තියෙනවා. කැබිනට්ටු විසින් පත් කරපු විශේෂ කොමිටුවක් තියෙනවා. 11 දිනකින් සමන්විත කොමිටුවක් රටවල් 67කට ෆ්‍රී වීසා ලබා දෙන්නේ කොහොමද කියන කටයුත්ත අවසන් කරන්න. ඒ වාර්තාව මේ සතියේ හෝ එන සතියේ කැබිනට් එකට අනිවාර්යයෙන්ම වාර්තා වෙයි. මම දැක්කා ඊයේ පෙරේදා මාලදිවයින ෆ්‍රී වීසා එක හරහා ඔවුන්ගේ ඉලක්ක සපුරාගෙන තියෙන හැටි. අපි තරඟ කරන රටවල් මාලදිවයින, තායිලන්තය, කාම්බෝඩියාව, මලේසියාව, සිංගප්පූරුව මේ ඔක්කොම ෆ්‍රී වීසා වල ඉන්නේ අපි විතරයි. ආරක්ෂාවේ පොයින්ට් එකේදී ඇත්තසම ලංකාවට එන කෙනෙක්ගේ පිළිබඳ විස්තර දත්ත ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මොකද ලංකාව විශේෂයෙන්ම ජාත්‍යන්තර ත්‍රස්තවාදී ප්‍රහාරයකට පත්වෙච්ච රටක්. ඒ වගේම අවුරුද්දක යුද්ධයක් සියලු දේත් එක්ක සිබ්බ රටක්. ඒ නිසා මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයට ඒ පිළිබඳ වගකීමක් තියෙනවා. හැබැයි මගේ ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන්නේ කොහොම හරි පුළුවන් තරම් සංචාරකයෝ ගෙන්න ගන්න. ඉතින් එතන තමයි ගැටලුව තියෙන්නේ. මම විශ්වාස කරනවා මේ සියල්ල ට්‍රාන්ස්පේරන්ට් ඉදිරියේ ඉදිරිපත් වෙයි.